ఒకసారి ఆయన కింద నవ్వుతాను మా వివిధ దగ్గర సిమెంట్రీకి బాగా అన్నాడు. సంతోషాయి అని మాకు జరుగుతుంది నాతో నాకేమో తీరు సార్, మా నోకటమై బాగుంది ఎత్తుము సార్, ఎత్తుమా మేము తప్పి ఇల్లు జరుగుతుంది నా మే ఇన్న ఎంత తీరుమని సార్ ఏందమ్మట తోనకమ్మ తిప్పి మేమకి లస్సంత అమ్మాయి తుంది నాటి లస్సంత ఇండ అదల నిండుతమ్మాయి ఓనకమ్మ తిప్పి తరుము సంతోషాయి సార్ మాట అటు అతుట అతుట రెడీ ఎత్తడమ్మ లోకవాసికి తీయలమ్మ ఉదవ కన్నా ఉపకార కన్నా హెమోటం మంకిన గొడవ కిస్తుంది గొడవ పిన్ మే పూసం పోయే మే వస్తే దాస్తా వాటర్ గొడవ పింగ్ వానత్తం మే తీరు దేవాల అప్పటి కరణం నమ్మిన ఉదర్ వాతం అప్పటి కథా కరిన అహింస కదరుగో ఎనింగితి మమత్వ తత్తే హితి అవిట అంత తత్తే హితి సార్ మమ మగే మహత్య వందాల గిల్ల మేలామై తిన్నట్టెక్క మన తహాడు అట కరగిన హిటియే ఓ మే నెత్త వచ్చి మళ్ళీ తమ మాట ఉదవ కరే సార్ మాట ఏ వెనువేం మాట కరపు ఉదవ వెనువేం ఉదవ కరండి మాట ఓనకమ్మ తిబ్బా ఏనిసా మన ఒకటి ఇస్తా సార్ అట కథా కరే ఇన్న కాలే మాట దాని గుడా సంతోషం మే దరువు వెనువేం మే దయా కరని ఇక సార్ గుడా పింగ్ අපි අදාවෙත් බැකෝ එක උදේ එනවා කිව්වා. ඒ හින්දාමයි අද හෙට අපිට බැකෝ එක ගෙන ගන්න පුළුවන් නේද? නමුත් කෝල් එකක් ගත්තා එයා උත්තරේ දෙන්නේ නැහැ. මම සර්ටන් බැකෝ එක නම්බර් දෙන්නම්. අපි කෝල් කරා. අපි කෝල් කරා. එයා එන එකක් නැහැ. අපිට පෙන්වන්න කපන තැන. මේ ග්‍රිල් වැඩ කරන එක නේද? ඔව්. ඔව් ඒ ග්‍රිල් වැඩ කරන එක මොනවද කිව්වේ? మేక හරිද? එයා දැන් එයි ඈ. හරි. ඔයා මේ හැම එකක්ම චුටි පොතක් හරි අරගෙන ලියා ගන්න. හරිද? එතකොට ඔයාටයි මටයි දෙන්නටම ලේසියි. රිපෝටර් දඹුල්ල නාලිකාව අද අපි ඉන්නේ මාතලේ ප්‍රදේශයේ දුම්කලවත්ත කියන ගමේ තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. මීට පෙර මං හිතන්නේ දැන් නම් අදට දවස් දෙකකට එහායින් ගත වෙනවා. මොකද මේ අම්මව මේ ආදරණීය පවුලව අපි පෙන්වුවා. මොකද මේ අයගේ තාත්තට විච්ච අකරතැබ්බියක් පිළිබඳව අපි රටට ලෝකෙට පෙන්වුවා. රිපෝටර් දඹුල්ල නාලිකාව නරඹන අපේ සහෘද හිතවතියක් තමයි අපිට මේක කතා කරන්නේ. මෙන්න මෙහෙම පවුලක් ඉන්නවා. මේ අයගේ තාත්තට මෙන්න මේ වගේ අකරතැබ්බියකට මුණ දෙන්න වුණා. තාත්තා ජීවතුන් අතර දැන් නැහැ. දැන් මොකද අද මේ කතා කරන දිනේ වෙනකොට දවස් 10කට එහා ගත වෙලා ඒ පවුල අන්ත අසරණ වෙලා ඉන්නේ මාත්‍යා මොකද කරන්නේ කියලා. ඉතින් ඇත්තටම අපි දන්නවා ගෙදරක මුල රුක නැති වුණොත් මොකද වෙන්නේ කියලා. ඉතින් අද මේ අම්මා ඒ ජීවිතේ ඉරණමට මුහුණ දීලා තියෙනවා. දරුවෝ ටික පාසල් යනකොට තාත්තගේ ෆොටෝ එක ළඟට ගිහිල්ලා තාත්තගේ මූණ ඉඹලා තාත්තට වැඳලා තාත්තගෙන් ආශිර්වාදය අරගෙන යන්නේ. හැබැයි තාත්තා ජීවතුන් අතර නැහැ. හැබැයි ඉතින් හරිම කනගාටුදායක කතාවක් වුණා අපිට. ඉතින් අපි මේ සංවේදී කතාව රටේ ලෝකේ අපේ ආදරණීය අයට බලන්න අපි දැම්මා.
ඉතින් කෙසේ වෙතත් රිපොර්ට් දම්බුල නාලිකාව විදිහට අපි පුළුවන් මොනවද අපිට කරන්න ඒ කරන්න පුළුවන් ටික අපි කරමු කියන බලාපොරොත්තුෙන් තමයි අද අපි නැවත මේ මාතලේ ප්‍රදේශයට එන්නේ මම බොහොම සතුටු වෙනවා නාලිකාවක් විදිහට මේ අයගේ දිහා කිසිම කෙනෙක් ඇහැක් කනක් කරලා බලපු නැති මොහොතක රිපොර්ට් දම්බුල නාලිකාවේ මේ ගියපු පුංචි වීඩියෝව හරහා අපිට බොහොම පුංචි කාලයක් ඇතුළත මෙවන් දෙයක් කරන්න ලැබීම මම හිතනවා අපි ලැබපු ලොකු වාසනාවක් මේ රටේ මිනිස්සු වෙනුවෙන් අහිංසක මිනිස්සුන්ගේ දුක නිවන්න අපිට හැකියාව ලැබීම මම හිතනවා නාලිකාවක් විදිහට අපි ගොඩාක් සතුටු වෙනවා මේ අම්මා ගිහිල්ලා පෝස්ටරේ ඉරනවා තාත්තගේ මොකද දරුවෝ හැමදාම එතනින් යනකොට ඒ දරුවෝ ලයිට් කණුවක ගහලා තියෙන පෝස්ටරේ බලලා තාත්තට කතා කරලා තාත්තා කවද්ද එන්නේ තාත්තා කොහෙද ඉන්නේ සුරලෝකිකද ඉන්නේ කියලා අහලා යනවා එතකොට මේ අම්මට මේක දරන්න බෑ අම්මා දන්නවා තාත්තායි කවදාවත් එන්නේ නැහැ කියලා ඉතින් ඒක නිසා අම්මා කොහොමද මේ හැමදේම උහුලන්නේ අම්මා උපරිම පුළුවන් තැන්වල ගිහිල්ලා තාත්තගේ ෆොටෝ එක පේන තැන් ඉරලා දානවා අපිටත් මේක දරන්න බැරි වුණා ඉතින් ඒක නිසා අපි ගියපු මොහොතේම අපි මේ වීඩියෝ දැම්මා ඉතින් දාලා බොහොම සන්තෝසයි කියන්න විනාඩි 20ක් විතර ඇතුළත අපි බලාපොරොත්තු නොවුනට වඩා අපේ ආදරණීයයන් අපිට කතා කරලා මෙන්න මෙහෙම ටිකක් තමයි කිව්වේ මෙයා ඉල්ලුවා වතුර ටික නැහැ කිව්වා ඉතින් වතුර ටික සඳහා අපිට දායකත්වයක් ලැබුණා ඒ වගේම විදුලිය නැහැ කිව්වා විදුලිය සඳහා අපිට දායකත්වය ලැබුණා මේ සියල්ල වෙන්නේ වීඩියෝ දාලා විනාඩි 20ක් විතර ඇතුළත මටත් හිතා ගන්න බෑ ඒ වගේම තව කතා කරලා මේ අයට නිදියන්නේ ඇඳක් නැහැ මෙට්ටයක් නැහැ බිම නිදියන්නේ ඉතින් ඒ නිසා අපි ඇඳක් කරන් දෙමු කියලා ඉතින් හරිම සන්තෝසයි කියන්නේ තවත් කෙනෙක් කතා කරලා මේ අයට ආහාර පාන ටිකක් අරන් යන්න කිව්වා ඉතින් ඇත්තටම ගොඩක් සතුටු වෙනවා බොහොම පිං අතේ වැඩක් සිද්ධ කරා අපිට බොහොම විනාඩි 20ක විතර කාලයක් ඇතුළත කතා කරපු කැනඩාවේ සිට කතා කරා සනත් මහත්මයා. ඉතින් සනත් මහත්මයා අපි බොහොම ආදරෙන් මේ මොහොතේ මතක් කරනවා. බොහොම ලොකු පින්කමක් තමයි කරේ කෙනෙකුට ජලය ටිකක් දෙනවා කියන්නේ පිපාසයෙන් නිවා ගන්න වතුර ටිකක් දෙනවා කියන්නේ මහා උතුම් පින්කමක්. මේ උතුම් පින්කම වෙනුවෙන් අපිට කැනඩාවේ සිටින සනත් මහත්මයා කතා කරා. සනත් මහත්මයාට අපි බොහොම පින් සිද්ධ වෙන්න පින් ලබා දෙනවා. මොකද ඔබ කරන්නේ කෙනෙක්ගේ පිපාසයේ නිමනවා කියන්නේ මේ අයගේ දරුවන්ගේ මේ ජීවිත කාලයටම ලබා දෙන උතුම් පින්කමකට තමයි ඔබතුමා මේ සහභාගී වුණේ. ඇත්තටම මේ අම්මට හිතා ගන්න බැරි තරම් සතුටක් තියේවි. අපිටත් ඒ වෙනම සතුටක් තියෙනවා. මොකද නාලිකාවක් විදිහට අපිට මේ වගේ කර්තව්‍ය කරලා දෙන්න පුළුවන් වෙන එක ගැන අපි ගොඩාක් සතුටු වෙනවා. ඉතින් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා සනත් මහත්මයාට මේ වතුර ටික අරන් දෙන්න අපි විදිහට කතා කරලා ඒක ඇස්ටිමන්ට් එක අරගෙන අපි මේ වෙනකොට වැඩ කටයුතු සිද්ධ කරගෙන යනවා. අපි බොහොම ඉක්මනින් මේ අයට මේ ජලය අරන් දෙන කර්තව්‍ය අපි මේ වෙනකොට සිද්ධ කරන්න මේ කටයුතු සූදානම් කරමින් සිටිනවා. ඉතින් ඇත්තටම සනත් මහත්මයා ඔබතුමා ඇතුළු ඔබේ පවුලේ සියලුම දෙනාට මේ පින් හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ වැනි දරුවන් ලෝකෙට බිහි කර ආදරණීය දෙමාපියන්ටත් මේ පින් හේතු වාසනා වේවා කියලා කැනඩාවේ සනත් මහත්මයාට අපි ප්‍රාර්ථනා කරනවා. අපි බොහොම ඉක්මනින් මේ වතුර ටික අරන් දීමේ වැඩ කටයුතු සිද්ධ කරනවා. ඉතින් තවත් ඒ වගේම අපිට මේ අම්මා අපෙන් වැඩිපුරම ඉල්ලපු දෙයක් තියෙනවා. ඒ තමයි මට පුළුවන් නම් මේ ගෙදර තනියෙන් ඉන්න දැන් බයයි. මේ දරුවොත් එක්ක ඉන්න බෑ මං ඉන්නේ කරුවලේ. ඉතින් එහෙම කියලා අපිට කතා කරනකොට කිව්වා. ඉතින් මේ සංවේදී කතාව මේ අම්මා කියන දෙයට අහුම්කන් දීලා අපිට කතා කරනවා පියන්ති කරුණානායක මහත්මිය. ඉතින් පියන්ති කරුණානායක මහත්මිය අපිට කතා කරන්නේ එංගලන්තයේ සිට. ඉතින් අපි බොහොම පිං ලබා දෙනවා කෙනෙකුට ජීවිතයේ ආලෝකයක් ලබා දෙනවා කියන්නේ මං හිතන්නේ ඒ තරම් උතුම් පිනක් කියලා නිම කරන්න බැරි තරම්. ඉතින් ඇත්තටම එංගලන්තයේ සිටින පියන්ති මහත්මිය අපිත් එක්ක බොහොම සූදව කතා කරා. අපේ නාලිකාව පිළිබඳව බොහොම ආඩම්බරයෙන් කතා කරා. අපිටත් ආශිර්වාද කරා. ඉතින් බොහොම පිං ඔබතුමියට. ඇත්තටම පියන්ති මහත්මිය වීඩියෝ දාලා අපිට කතා කරනකොට විනාඩි 40ක් වගේ ඇතුළත මේ තීරණය අරගෙන අපිට කතා කරා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා පියන්ති මහත්මිය කතා කරනකොට අපිට ගොඩක් රැබෝ වෙලා. නමුත් මටත් හරි සතුටේ මේ පුංචි මොහොතකදී ජලය අරන් දුන්නාට පස්සේ විදුලියත් අරන් දෙන්න තව කෙනෙක් කතා කළා. ඒ වෙලෙම තීරණය ගත්තා. ඉතින් බොහොම සන්තෝසයි.
ඇත්තටම පියන්ති මහත්මිය කරේ පියන්ති මහත්මියගේ හැදු වැඩු දෙමෝපියන්ටත් ඒ වගේම පියන්ති මහත්මියගේ පවුලේ සියලුම දෙනාට අපි බොහෝම පින් දෙනවා මේ පවුලකට ලෝකය අලුතෙන් දකින්න මේ ආලෝකය ලබා දුන්න ඒ පින්කම වෙනුවෙන් අපි අනේක වාරයක් ඔබතුමියට සහ ඔබේ පවුලේ සියලු දෙනාට පින් ලබා දෙනවා ඒ වගේම ඔබතුමිය කරන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියලා රිපෝටර් දඹුල නාලිකාව ප්‍රාර්ථනා කරනවා මම හිතනවා අපේ මේ අම්මගේ ප්‍රාර්ථනාවත් එසේම වෙනවා ඇති ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම තව කෙනෙක් මට කතා කරනවා මේ නිවසේ ආරක්ෂාව පිළිබඳව හැමදාම රිපෝටර් දඹුල නාලිකාවත් එක්ක කරන හැම වැඩ කටයුත්තකදීම එතුමන් හිතන්නේ ඉස්සරලාම මේ අයගේ ආරක්ෂාව ඉන් පස්සේ තමයි එතුමන් අනිත් දේවල් පිළිබඳව හැමදාම සොයාගන්නේ. මොකද මාත් එක්ක නිවස හදලා තියෙන ආදරණීය මහත්මයෙක් ඔස්ට්‍රේලියාවේ මානතුංග මහත්මයා. ඉතින් මානතුංග මහත්මයා අපි තාම ආදරයෙන් මේ අද දිනේදී මතක් කරනවා. මානතුංග මහත්මයා අපිට කතා කරලා කිව්වේ මෙයාගේ ඉස්සල්ලා මේ ආරක්ෂාව පිළිබඳව දොර ජනේල් ටික හරියට නිවැරදිව ඒ වැඩ කටයුතු ටික කරලා දෙන්න. එතකොට මෙයාලට කොහොම හරි ගේ ඇතුලේ ඉන්න පුළුවන් කාගෙන්වත් කරදරයක් නැතුව මොකද අද රටේ තොටේ වෙන දේවල් මානතුංග මහත්තයා වගේම අපි හැමෝම දන්නවා ඒ තරමට අද සමාජය ගොඩක් කුරිරු වෙලා තියෙනවා ඉතින් ඒක නිසා අපිට ඉස්සෙල්ලා මේ දරුවන්ගේ මේ අම්මගේ මේ ආරක්ෂාව පිළිබඳව අපිත් සුවබල යුතුමයි ඉතින් ඒක නිසා මානතුංග මහත්තයාට අපි අනේක වාරයක් පින් දෙනවා මානතුංග මහත්තයා මේ වෙනකොට අපිට මුදල් ලැබලක් තියෙනවා මේ අයගේ මේ දොරවල් ඒ වගේම ජනෙල් මේවට ග්‍රිල් දාලා ආරක්ෂා සහිතව මේ වැඩ කටයුත්ත සිද්ධ කරලා දෙන්න කියන එකට ඉතින් ඒ වගේම එතන මදිපාඩුවක් වුණොත් අපිට නැවත මුදල් දාන බවටත් එතුමන් පොරොන්දු වුණා. ඉතින් අපි මේ වෙනකොටත් බාස් කෙනෙක් එක්කන් ආව නේද අම්මා? ඔව්. ඔව් එක්කන් ඇවිල්ලා මේක මැනගෙන ගිහිල්ලා කරලා තියෙන්නේ. ඉතින් අපි බොහොම ඉක්මනින් ඒ ආරක්ෂාව අපි සපයලා දෙන්නත් අපි පොරොන්දු වෙනවා. ඉතින් ඒ වගේම මානතුංග මහත්මයාට ස්තුතිවන්ත වෙන අතරතුරේ විශේෂයෙන්ම රිපෝට් දඹුල නාලිකාව යනේන හැම තැනම නොකියන තැනක් නැති නමක් තියෙනවා. ඒ තමයි ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වල ඉන්න රමණී වීරරත්න මහත්මියත් ශාමලි මහත්මියත් ඉතින් ශාමලි මහත්මියටත් රමණී වීරරත්න මහත්මියටත් අපි අනේක වාරයක් පින් දෙනවා හැමදාමත් මේ රිපෝට් දඹුල නාලිකාවත් එක්ක මෙවැනි උතුම් පින්කම් සිද්ධ කරනවා අද උදෙත් මට කතා කරලා ඇහුවා ඒ කට්ටිය ගොඩක් සතුටු වුණාද කියලා ඇහුවා ඉතින් මං කිව්වා අද දවසේ තමයි අපි මැඩම් යන්නේ කියලා ඉතින් ඇත්තටම ඒ මැඩම්ලා කවදාවත් ජීවිතේ වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අම්මලා මේ දරුවෝ හොඳින් අධ්‍යාපනය ලැබලා, ඒ වගේම මේ අම්මලා සතුටින් ඉන්නවනම්, ඒ වගේම මේ දරුවෝ සතුටින් ඉන්නවනම්, මේ දරුවන්ගේ අනාගතයේ හරියානු විදිහට මේ දරුවන් ජීවිතේ හරි තැනකට යන්න අම්මා උනන්දු කරලා අධ්‍යාපනය ලබා දෙනවනම්, ඒ තමයි එයාලා ලබන සතුට. ඉතින් ඒක නිසා මේ අම්මලා මේ දරුවෝ මෙහෙම දුක් විඳිනවා බලන් ඉන්න එයාලා කැමති නැහැ. ඉතින් ඒක නිසා අපි තියෙන විදිහට ජීවිතේ සතුටු වෙන්න ඕනේ කියන තැන රමණී විරත් මහත්මිය හැමදාමත් ඉන්නවා. ඉතින් එතුමිය අද තීරණය කරනවා මේ අය වෙනුවෙන් ශාමලි මහත්මියත් තීරණය කරනවා මේ අයට ඇඳක් කරන් දෙන්න ඕනේ කියලා. ඉතින් අපි අද ඇඳක් කරන් ආවා, මෙට්ට අරන් ආවා, මේ අය වෙනුවෙන් ඒ ඇඳකට අවශ්‍ය කරන අනිකුත් දේවල් සියලුම ටික අරගෙන ආවා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම රමණී විරත් මහත්මිය අද ආහාර පාන ටිකුත් අරන් එන්න කිව්වා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා. ලොකු පින්කමකට තමයි සහභාගී වුණේ. අද අපි උදේ සිට මාතලේ ප්‍රදේශයේ වාහන හොයාගෙන මාතලේට අද දැඩි වර්ෂාවක් ඇදහැළුණා. ඉතින් ඒවා මැද්දේ අපිත් විවිධ බාධක මැද්දේ කඩවල් කීපයකට ගිහිල්ලා මේ බඩු මුට්ටු සොයාගෙන අපිට දැන් තමයි මේ නිවසට එන්න හම්බුනේ. ඉතින් බොහොම පින් රමණී විරත් මහත්මියටත් ඒ ශාමලි මහත්මියටත් අපි වෙනදා වගේම අනේක වාරයක් පින් ලබා දෙනවා මේ කරන උතුම් පින්කම් වෙනුවෙන්. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ තවත් විශේෂ කෙනෙක් අපිට කතා කළා. රිපෝට් දඹුල්ල වෙනුවෙන් වගේම මේ සමාජයට විශාල සේවාවක් සිද්ධ කරන ආදරණීය මහත්මියෙක් ඉන්නවා. රිපෝට් දඹුල්ල සමග මේ වෙනකොටත් මම හිතන්නේ ලොකු පින්කම් රාශියක් අපිට කරන්න හැකියාවක් ලැබුණා. ඒ වගේම මේ සමාජයට මේ කරන සේවාව උතුම් සේවාවක් සිද්ධ කරන අපේ රටේ බොහොම නිහතමානී ව්‍යාපාරික මහත්මියෙක් ඉන්නවා. ඉතින් චින්තක මහත්මා. චින්තක මහත්මා හැම වෙලේම හැම දෙම හිතන්නේ බොහොම නිවරදිව, ඒ නිවරදිතාවයට බොහොම ගරු කරන මහත්මියෙක්. ඒ වගේම තමයි අම්මලාගේ අඩුපාඩු මොනවද කියලා, මේ දරුවන්ට මොනවද අඩුපාඩු කියලා හැමදාම රිපෝට් දඹුල නාලිකාවත් එක්ක වැඩ කටයුතු සිද්ධ කරනවා. වගේම මේ පවුල පිළිබඳව දැක්කා, මේ පවුලේ මොනවද අත්‍යවශ්‍යම කරලා දෙන්න ඕනි කියලා. ඉතින් ඇත්තටම මේ අයට යන්න වෙසිකිලියක් තිබුණ නැහැ.
මේ අයට ඒ පිළිබඳව අපි චින්තක මහත්මයා කතා කරා මාත් එක්ක. බොහොම ඉක්මනින් ඒ වැඩ කටයුත්තත් අපි සිද්ධ කරලා දෙනවා. අද අපි බැකෝ යන්ත්‍රයකටත් කතා කරලා තිබුණා. නමුත් මේ වර්ෂාවත් හේතු කොටගෙන කොහොම හරි අපිට ඒ යන්ත්‍රය අද දිනේදී ගෙන්න ගන්න බැරි වුණා. ඉතින් අපි හෙට දිනේදී එන බවට පොරොන්දු වුණා. ඉතින් අපි ඒ වගේම අද සිමෙන්ති ටික අපි අරගෙන ආවා. ඒ වගේම ඒ අවශ්‍ය ඉතුරු කළමනාකරණත් අපි අරන් එනවා. ඉතින් බොහොම ඉක්මනින් අම්මගේ මේ වැසිකිළියත් අපි හදලා දෙන්න බොහොම ඉක්මනින් කටයුතු සිද්ධ කරනවා. ඇත්තටම රිපෝට් දඹුල නාලිකාව අපි බොහොම ස්තුතිවන්ත වෙනවා චින්තක මහත්මයාට. මෙවැනි උතුම් පින්කම් තව තවත් කරන්න ඔබතුමාටත් හැකියාවක් ලැබේවා. ඒ වගේම ඔබතුමා කරන සියලු රැකී රක්ෂා දියුණුවෙන් දියුණුවටපත් වෙලා තවත් සමාජයට යහපතක් කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි රිපෝට් දඹුල විදිහට ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ තවත් කෙනෙක් ඉන්නවා ප්‍රංශයේ සිට. ඇත්තටම අපි මේ කරන වැඩ කටයුතු සඳහා එතුමියත් ඊයේ රෑ කතා කරලා ඊයේ රෑම අපිට මුදල් දැම්මා කුමාරයා. යට සිමෙන්ති ටිකක් අරන් යනවා නම් අරන් යන්න. ඒ වගේම මේ හදන බාත්รูම් එකට මේ වැඩ කටයුතු සඳහා අපිත් මුදල් යොදවා ගන්න කියලා ඉතින් අපිට කතා කරා. බොහොම ස්තුතිවන්ත වෙනවා ප්‍රංශයේ සිට කතා කරපු අපේ ආදරණීය මහත්මියක් ඉන්නවා. ඉතින් අපි එම් මහත්මියට බොහොම පින් ලබා දෙනවා. ඒ වගේම රිපෝට් දඹුල නාලිකාවට ප්‍රථම වතාවට මා කතා කරේ. ඉතාම ආදරෙන් ගෞරවයෙන් ඔබතුමා ඔබතුමියව අපි පිළිගන් ලබනවා. මේ පින්කම වෙනුවෙන් ඇත්තටම මේ සියලු පින්කම් එතුමිය කරන්නේ ආදරණීය මව්පියන් වෙනුවෙන් තමා මම හිතන්නේ මේ සියලු පින්කම් කරන්නේ. එතුමිය මේ වෙනකොට ප්‍රංශය රටේදීත් ප්‍රංශයේදීත් උතුම් පින්කම් රාශියක් සිද්ධ කරමින් පවතිනවා. විහාරස්ථාන වලට වගේම විවිධ දානමය කටයුතු සිද්ධ කරනවා. ඉතින් ඇත්තටම අපිට හරි සතුටුයි ඔබ වැනි කෙනෙක් රිපෝට් දඹුල්ල නාලිකාවට කතා කිරීම පිළිබඳව. ඒ වගේම මතක් කරන්න ඕනේ මෙම 7 වෙනි මාසයේ 26 වෙනිදාට 26 වෙන විට තමන්ගේ මව මෙලව අතහැර ගොස් අවුරුදු 8ක් පිරෙනවා. ඉතින් තමන්ගේ මව මෙලව අතහැර ගොස් අවුරුදු 8ක් පිරීම නිමිත්තෙන් ඇත්තටම මේ පින්කමත් ඒ මව් තුමියට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ ප්‍රංශයේ මහත්මිය ඔබතුමියටත් මම හිතන්නේ කරන තියෙන සිල් වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි බලනවා ඉස්සිරියට මේ අයට තව ලොකු අඩුපාඩුවක් නම් තියෙනවා. ඒක අපි අද තමයි දැක්කේ. අපි එනකොට මුළු තැන්ගේ සම්පූර්ණම තෙමෙනවා. ඒ තෙමෙන්නේ හේතුව මේ දාලා තියෙන තහඩු ටිකක්. ඒ තහඩු ටික අබලන් වෙලා තියෙන්නේ. ඉතින් අපිට හැකියාවක් තිබුණොත් මේ අයට ෂීට් ටිකක් වහලා මේ මුළු තැන්ගේ සකසා දෙන්න මම හිතනවා ඒකත් ලොකු පින්කමක් සිද්ධ වෙවි. ඉතින් අපි මේ තියෙන වැසිකිළිය මේ වෙනකොට හදමින් පවතිනවා. ඒකටම අල්ලලා තමයි මෙයාලගේ මුළු තැන්ගයක් තියෙන. ඉතින් ඒ සඳහා සම්පූර්ණ ෂීට් ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් අපි ඒකටත් ආරාධනා කරමින් ඒ වගේම අපිට කතා කරා චන්ද්‍රා මහත්මිය කුවෙත් සිට. ඉතින් කුවෙත් සිට අපිට මුදල් ලැබා තිබුණා යන තැනකට මොනව හරි ටිකක් අරගෙන යන්න කියලා. ඉතින් අපි එතුමියගේ මුදල් වලිමුත් අද මේ නිවසට සඳහා අපි ආහාර පාන ගේන්න අපි කටයුතු සූදානම් කළා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම චන්ද්‍රා මහත්මිය කුවෙත් සිටිනවා කියන්නේ ගොඩක් දුක් විඳලා හොයන මුදල් තමයි. අපේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් යමක් කමක් කරන්න උත්සාහ කරන්නේ. ඉතින් චන්ද්‍රා මහත්මිය ඔබතුමිය මේ කරපු උතුම් පින්කමත් අද දින අපි ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම ඔබටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඔබ කරන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දිනේ මතක් කරන්න ඕනේ තව විශේෂ කෙනෙක් ඉන්නවා. මොකද අපිට මේකට විදුලිය ගන්න අපිට මහත්මයක් කතා කරා. ඉතින් විදුලිය ගන්න කලින් අපිට තවත් ලොකු ගැටලුවක් තියෙනවා. ඒ තමයි මේ නිවස වයරින් කරලා නැහැ. මේ නිවසට ස්විච් ටික දාන්න ඕනේ, වයරින් කරන්න ඕනේ, බඩ ටික දාන්න ඕනේ. ඉතින් විවිධ තව ප්‍රශ්නයකට අපි මුහුණ දුන්නා. ඉතින් මේ මොහොතේදී අපිට මේ ප්‍රශ්නේ ගැටලුව විසඳන්න අපිට කතා කරනවා හැමදාම රිපෝට් දඹුල නාලිකාවත් එක්ක. මම හිතන්නේ විවිධ පින්කම් කරනවා හැම මාසයකමත් අපිට මුදල් ලැබෙනවා, ශිෂ්‍යාධාර ලබා දෙනවා රිපෝට් දඹුල නාලිකාව සමග. ඉතින් ඇත්තටම ගොඩාක් පින් දෙනවා අපි එතුමන්ටත්. ඒ වගේම එතුමන්ගේ ආදරණීය පවුලේ සියලුම දෙනාට, දූ දරුවන් ඇතුළු. මොකද දූ දරුවන්ගේ උපන්දින ගොඩක් සමරව්වේ රිපෝට් දඹුල නාලිකාවත් එක්ක කොහේ හරි ඉන්න අහිංසක පවුලක් එක්ක තමයි උපන්දිනේ සමරව්වේ. ඉතින් ඒ දරුවන්ට බොහොම හොඳ ගුණ යහපත් දේවල් පුරුදු කරමින් මේ මාත් එක්ක දිගු කාලයක් තිස්සේ වැඩ කරන අපි මතක් කරන්න ඕනේ ඩුබායි ඉන්න සුජීව මහත්මයා. ඉතින් සුජීව මහත්මයා ගිය වරත් දරුවාගේ එක දරුවෙකගේ උපන්දිනයේදී අපිත් එක්ක රෝද පුටුවක් පරිත්‍යාග කරා. ඉතින් එවැනි උතුම් පින්කම් තමයි සිද්ධ කරන්නේ.
ඉතින් මම කිව්වා සුජී මහත්මයා මෙන්න මේ වගේ අඩුපාඩුවක් මෙතන තියෙනවා මොනවද මෙයාට වෙන්න ඕනි කියලා අහනකොට ඉතින් ඇත්තටම එතුමන් තීරණය කරා හරි අපි ඒ වයරින් බඩු ටික අරන් දීලා ඒ වැඩ කටයුතු අපි සිද්ධ කරමු කියලා. ඉතින් බොහොම පින් ලබා දෙනවා ඔබතුමාට ඒ වගේම ඔබතුමාගේ පවුල සියලු දෙනාටත් අපි අනේක වාරයක් පින් ලබා දෙනවා මේ කරන උතුම් පින්කම වෙනුවෙන් සහභාගී වීම පිළිබඳව. සර් ඇවිල්ලා ගියාට පස්සේ දවසේ තමයි මේ මට තරංගක්ක තමයි කෝල් එකක් දීලා කිව්වේ මිනංගි එන්න සතුටුදායක ආරංචියක් කියන්න තියෙනවා කියලා. මේ අක්කත් මං යනකොට අඬන්න තමයි හිටියේ. මේ ඒ මහත්තයා ඉදී ඒ දේ කරගන්න බැරි වුණා කියලා එයාට දුක හිතුණා කිව්වා. මේ එයාට ඒ වුණාට සතුටුයි කිව්වා දරුවෝ තුන්දෙනා වෙනුවෙන් මේ සර් දීපු පණිවිඩය ගැන. මේ සර් කියලා තිබ්බේ ලයිට් ටිකයි වතුර ටිකයි ටොයිලට් ටිකයි තුනම හදලා දෙනවා කියලා තමයි සර් කියලා තියෙන්නේ. මටත් ඉතින් ගොඩක් සතුටු හිතුණා දරුවෝ වෙනුවෙන් මෙච්චර ලොකු පින්කමක් සර්ට කරගන්න පුළුවන් වෙච්ච එක ගැන. මේ මං මගේ දරුවෝ තුන්දෙනා වෙනුවෙන් මට මේ උදව් කරපු හැම දෙනාටම ගොඩක් පින්. මේ මට ලයිට් ටික ගන්න, වයරින් කරන්න, වතුර ටික ගන්න, ටොයිලට් එක හදාගන්න, ඒ හැම දෙයකටම හැමෝම ඉදිරිපත් වෙලා මං වෙනුවෙන් මගේ දරුවෝ තුන්දෙනා වෙනුවෙන් මට උදව් කරපු සියලු දෙනාටම ගොඩාක් පින් කියලා තමයි මම කියන්නේ. මගේ මහත්තයා කොහේ හරි ඉඳගෙන දරුවෝ දිහා බලාවේ නැති මේ අපිට මේ ඉස්සරහට කිසිම බයක් නැතුව මේ ගෙදර ඉන්න පුළුවන් සර් ජනෙල් වලට ග්‍රිල් ගහලා දෙනවා කිව්වා. මේ ලයිට් ටික වතුර ටික ටොයිලට් එක කියන්නේ මූලික අවශ්‍යතා තුන. ඒ තුන තිබුණේ නැහැ අපේ නිවසේ. ඉතින් මේ මගේ දරුවෝ තුන්දෙනා ගොඩක් පින්වන්තයි කියලා මම හිතනවා. මේ මගේ දරුවෝ තුන්දෙනා වෙනුවෙන් මේ උදව් කර හැම දෙනාටම නැවතත් මම කියන්නේ ගොඩාක් පින් කියලා තමයි.